ශ්‍රීලංක කණ්ඩායමත් පාකිස්තාන් කණ්ඩායමත් අතරේ තියන්න නියමිත වෙලා තියෙන එක් දින තරඟ තුනට T20 තරඟ තුනටත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සහභාගී නොවන තත්ත්වයක් තියෙන නිසා එක් දින නායකත්වයේ ලැහිරු තීරමාණයටත් T20 නායකත්වයේ දසුන් ශානකටත් හිමිවේ කියලා තමයි Sunday Times වෙබ් අඩවිය වාර්තා කරලා තිබුණේ. එක් දින කණ්ඩායමේ නිත්‍ය නායක දිමුත් කරුණාරත්න වගේම T20 නායක ලසිත් මාලිංග පාකිස්තාන සංචාරයට ක්‍රීඩා කරන එක අවිනිශ්චිත වීම නිසා තමයි මේ විදිහට නායකත්වය වෙනස් කරන්න වෙන්නේ. නායකයෝ දෙන්න විතරක් නෙමෙයි ප්‍රවීණ ක්‍රීඩකයෝ කිහිප දෙනෙක්ම පාකිස්තාන සංචාරයට සෙල්ලම් කරන්න මෙත්ත පල කරලා කියලා තමයි ආරංචි වෙන්නේ. නොයින අතරේ ඇන්ජලෝ මැතිව්ස්, සුරංග ලක්මාල්, ධනංජිද සිල්වා, කුසල් ජනිත් පෙරේරා, අකිල ධනංජය, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්කල් වගේම අවසන් වතාවට ශ්‍රී ලංකාව පාකිස්තානයට යද්දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයපු තිසර පෙරේරා ඉන්නවා කියලා තමයි ආරංචි. ශ්‍රී ලංකා නවසීලන්ත තරගාවලිය අතරතුර ආබාධයට ලක්ුණු කුසල් මෙන්දිස්ටත් පාකිස්තාන් තරගාවලියට එකතු වෙන්න අවස්ථාවක් නැහැ. මොකද කුසල්ට වෛද්‍ය උපදෙස් ලැබිලා තියෙන්නේ මාස 6ක කාලයක් විවේක ගන්න කියලා. ශ්‍රී ලංකාවේ පිරිසක් පාකිස්තානයේ ගිහින් නැවිත් පාකිස්තානයේ ආරක්ෂාව ගැන සොයලා ඒකින සෑහීමකට පත් වෙලා එක් දින තරඟ තුනකටත් T20 තරඟ තුනකටත් සෙල්ලම් කරන්න එකඟ වෙලා තමයි ඇවිත් තියෙන්නේ. කොහොමුණත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පාකිස්තානයේදී 2009 දී එල්ලුණු ප්‍රහාරය නිසා පාකිස්තානයේ සෙල්ලම් කරන එක අපේ ක්‍රිකට්ට ලොකු ගැටලුවක් කියලා තමයි අපිට පෙනෙන්න තියෙන්නේ. පසුගිය වතාවේ ශ්‍රී ලංකා කණ්ඩායම 2017 අවුරුද්දේ එක T20 තරඟයකට සෙල්ලම් කරන්න පාකිස්තානයට ගිය අවස්ථාවේ ලැබුණු ඉහළ ආරක්ෂාව වගේම ඉහළ ප්‍රේක්ෂක ආදරය මේ වතාවේ තරඟාවලිය පවත්වනොත් නැවත අපිට දකින්න ලැබෙයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම ඔබ subscribe කරන්නත්, cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් video එකකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.